උගතමනා ශිල්පයමයි මතුරා කෙනා කියලා ඒ කාලේ පඬිවරුන් පවා කියලා තියෙනවා. ඇත්තටම අධ්‍යාපනය කියන්නේ අපිට තනි තනිව සහ සමාජයක් වශයෙන් ඉතාම වැදගත් වෙන කාරණාවක්. අධ්‍යාපනය කියලා කියන්නේ ඕනෑම පුද්ගලයෙකුට සමාජය තුළ ශිෂ්ට සම්පන්න ලෙස ජීවත් වෙන ආකාරය සහ සිවිල් පුරවැසියෙකු ලෙස ඔවුන්ගේ කාර්යභාරය ගැන අදහසක් ලබා දෙන සාධකයක් වෙනවා. අධ්‍යාපනය කොයිතරම් වැදගත්ද කියන එක මුලදිම තේරුම් අරන් අධ්‍යාපනය වෙනුවෙන් ඉහළ ආයෝජන කරපු හොඳ ක්‍රමවේදයන් සකස් කරපු ඒ කියන්නේ ලෝකයේ හොඳම අධ්‍යාපන ක්‍රමවේදයන් සහිත රටවල් හතක් ගැන තමයි අද අමුතුලන්තෙන් අපි කතා කරන්න යන්නේ. එහෙනම් යමු අද වීඩියෝ එකට. අංක 1 පින්නන්තය. නිල තත්ත්වවලට තවමත් ඇතුළත් නොවුණත් කරුණු සලකා බැලීමේදී ලෝකයේ ඉහළම අධ්‍යාපන ක්‍රමවේදය සහිත රට විදිහට මේ පින්ලන්තය සලකන්න පුළුවන්. පින්ලන්තයේ අධ්‍යාපනයේ එහි සියලුම ශිෂ්‍යයන්ට කිසිම සීමාවක් නොමැතිව නොමිලේ ලබා දෙනවා. මේ රටේ මුළු වසරටම පාසල් දින පැවැත්වෙන්නේ 190ක් පමණයි. සිසුන්ට නිදහසේ තමන්ගේ අධ්‍යාපන ක්ෂේත්‍රය තෝරා ගන්න පුළුවන්. අවුරුදු 6 වෙනකන් කිසිම දරුවෙකු පාසල් යන්න අවශ්‍ය නැහැ. පූර්ව අධ්‍යාපනය ක්‍රීඩාව හරහා ඉගෙනීමේ සංකල්පය මත තමයි සකස් වෙලා තියෙන්නේ. වසරකට අධ්‍යාපනය සඳහා වෙන් කිරීම දළදේශීය නිෂ්පාදනයේ 5.1% වෙනවා. අංක 2 ජපානය. ජපානය කියන්නේ පින්ලන්තය වගේම ඉහළ අධ්‍යාපන ක්‍රමවේදයක් සහිත රටක්. ජපානයේ සෑම වසරකම දළදේශීය නිෂ්පාදනයෙන් 4.1% අධ්‍යාපනය වෙනුවෙන් වෙන් කරනවා. ජපානයේ වසරකට පාසල් පැවැත්වෙන දින ගණන 210ක් විදිහට තමයි සඳහන් වෙන්නේ. මේ ගණන පින්ලන්තයට වඩා වැඩි වුණත් මේ පාසල් දින දර්ශනයෙන් වැඩි කොටසක් පීඩා පාසල් චාරිකා වගේ විෂය බාහිර අධ්‍යාපන කටයුතු වලට තමයි වෙන් කෙරිලා තියෙන්නේ. උසස් අධ්‍යාපනය සම්පූර්ණයෙන්ම නොමිලේ ලබා නොදුන්නත් අඩු ආදායම් ලාභීන්ට නොමිලේ ඉගෙන ගැනීමේ අවස්ථාව හිමි වෙනවා. අනෙක් සියලු දෙනාට ඉතා හොඳ මට්ටමේ පෞද්ගලික අධ්‍යාපන ආයතනවල සේවය ලබා ගන්න පුළුවන්. අංක 3 දකුණු කොරියාව. දකුණු කොරියාව කියලා කියන්නේ ලෝකයේ හොඳම අධ්‍යාපන ක්‍රමවේදයන් සහිත රටවල් කියන දර්ශකයේ මුල් ස්ථානවල කාලයක් තිස්සේ රැඳී ඉන්න රටක්. කොරියාවේ දළදේශීය නිෂ්පාදිතයෙන් අධ්‍යාපනයට වෙන් කරන කොටස දළ වශයෙන් 5.1% විදිහට තමයි සඳහන් වෙන්නේ. වසරකට පාසල් දින 220ක් පැවැත්වෙනවා. අධ්‍යාපනයේ එක්කම පාසලේ තමාවට පරිසරය පිරිසුදුව තබා ගැනීමේ වගකීම හිමි වෙන්නේ පාසල් සිසුන්තම වීම තවත් විශේෂත්වයක් වෙනවා. අංක 4 ඩෙන්මාර්කය. ඩෙන්මාර්කයේ අධ්‍යාපනයේ ඒ රටේ දරුවන්ට සහ යුරෝපානු සංගමයේ රටවල දරුවන්ට නොමිලේ ලබා දෙනවා. වසරේ දළදේශීය නිෂ්පාදිතයෙන් 7.7% තරම් ඉහළ අගයක් ඔවුන් අධ්‍යාපනය වෙනුවෙන් වෙන් කරනවා. වසරකට පාසල් පැවැත්වෙන සාමාන්‍ය දින ගණන දින 200ක් විදිහට තමයි සඳහන් වෙන්නේ. පාසල් අධ්‍යාපනය අවුරුදු 6න් ආරම්භ වෙලා අනිවාර්ය වසර 10ක්. ඒ කියන්නේ අවුරුදු 16ක් දක්වා සිදු කෙරෙනවා. අංක 5 රුසියාව. රුසියාවේ ප්‍රාථමික අධ්‍යාපනය ආරම්භ වෙන්නේ 6 වසරේ ඉඳලා. 2017 වර්ෂයේදී රුසියාවේ අධ්‍යාපනය වෙනුවෙන් වාර්ෂික දළදේශීය නිෂ්පාදිතයෙන් 13.47% ඉහළාගයක් වෙන් කරලා තියෙනවා. වසරකට පාසල් පැවැත්වෙන දින ගණන 210ක් වගේ තමයි රුසියාවෙත් සඳහන් වෙන්නේ. රුසියාවේ ප්‍රාථමික අධ්‍යාපනය වගේම විශ්වවිද්‍යාල අධ්‍යාපනයන් රුසියානු සහ බෙලරුස් ශිෂ්‍යයන්ට නොමිලේ ලබා ගන්න පුළුවන්. අංක 6 නෝර්වේ රාජ්‍ය. නෝර්වේ කියලා කියන්නේ අධ්‍යාපනය සඳහා ඉතා සුදුසු බවට ප්‍රසිද්ධ රටක්. මේ රටේ රාජ්‍ය විශ්වවිද්‍යාලවල උසස් අධ්‍යාපනය දේශීය වගේම විදේශීය සිසුන්ටත් නොමිලේ ලබා ගන්න පුළුවන්. මේකට හේතුව විදිහට සඳහන් වෙන්නේ සමාජ ආර්ථික පසුබිම නොසලකා සෑම කෙනෙකුටම අධ්‍යාපනය සඳහා ප්‍රවේශය තිබිය යුතු බව නෝර්වේ රාජ්‍ය විශ්වාස කිරීමයි. රටේ දළදේශීය නිෂ්පාදිතයෙන් 7.4% ඉහළාගයක් වාර්ෂිකව අධ්‍යාපනය වෙනුවෙන් වෙන්කෙරෙනවා. අංක 7 එක්සත් රාජධානිය. අපි හැමෝම දන්නේ එක්සත් රාජධානිය කියලා කියන්නේ ඉහළම අධ්‍යාපන ක්‍රමවේදයක් සහිත රටක්. මේ රටේ මූලික අධ්‍යාපනය අවුරුදු 5න් පමණ ආරම්භ වෙනවා. වසරකට දළදේශීය නිෂ්පාදිතයෙන් 3.9 සිට 4.4 අතර ප්‍රමාණයක් වෙන් කරන
මේ එක්සත් රාජධානිය අධ්‍යාපනය සඳහා පිටරට ශිෂ්‍යයින් අතර ඉතාම ජනප්‍රිය නිසාම අධ්‍යාපන ක්ෂේත්‍රය හරහා විශාල ලෙස විදේශ විනිමය උපයන රටක් වෙනවා. මේ වගේ තොරතුරු දිනපතා දැනගන්න කැමති නම් අපේ අමුතුලන්තේ YouTube channel එක subscribe කරන්න. අමතක කරන්න එපා මේ වීඩියෝ එක ඔයාගේ යාළුවන්ටත් බලන්න අනිවාර්යයෙන්ම share කරන්න. එහෙනම් තවත් දවසක තවත් වීඩියෝ එකකින් හමු වෙමු. සුබ දවසක්.